මගේ යාළුවෝ ඔක්කොමලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද ඉරිදා දවසක්. ඉරිදා දවසේදී අපි ඊළඟ සතියටම හරියන්න බඩු ගේනවනේ. ඉතින් ඔයාලා දකින්න මේ ඒක. ඔන්න ඉතින් බලාගෙන ඉන්නකෝ මං කොහමද ඊළඟ සතියටම ඇති වෙන්න බඩු ටික ලිස්ට් අවුට් කරන්න කියලා. දැන් ඉතින් ඔන්න හවසත් වුණා. හැමදෑම වගේ ඔන්න අපි අදත් ආවා ඇවිදින්න යන්න කියලා චුට්ට. බබත් එක්ක මේ විදියට ඇවිදින එක ගොඩක් හොඳයිනේ. ඉතින් ඒ නිසා තමයි අපි හැමදෑම අයියා ගෙදර ඉන්නවනම් මේ විදියට මෙතන ඇවිදිනවා. ඔන්න ඉතින් බබා මුලින්ම තාත්තිත් එක්කනේ යන්න ආවේ. ඒ වුණාට එයා මාව දැකලා මාත් එක්ක චුට්ටක් ඇවිද්දා. ඊළඟට ඔන්න තාත්තිත් එක්කත් ඇවිදින්න ඕනේ කියලා එයා ගියා. හවසට ඉර බැහැගෙන යන වෙලාවක ඇවිදින්න තියනවා නම් හොඳයි නේද? මං හිතනවා ඔයාලත් ඒකට කැමතියි කියලා. ඉතින් බලන්නකො ඈතින් ඉර බැහැගෙන යන විදිහ. ඇත්තටම අපිට පරිසරය විඳින්න මේක හොඳම අවස්ථාවක්. මමයි බබයි චොට්ටක් ඇවිදලා අයිත් ගේ ඇතුළට ආවා. අයියා නම් මේ දැන් කරන්නේ මං ආසම වැඩක්. ඉතින් අපිට අපේ ගෙදරින් තාත්ති දුන්න නිල් කටරළු මල් ඇට ටිකක්. ඒක තමයි අයියා ඔය හිටවන්නේ. මං ආසම මල් වර්ගයක් තමයි මේ මල් වර්ගේ. ඉතින් මට ආසයි මේ මල් වලින් ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරන්න. බබාට ආයෙත් ඇවිදින්න ඕනේ කිව්ව නිසා ඔන්න ඉතින් අපි ආයෙත් පාරට බැස්සා. දැන් ඉතින් මේ පාර දිගේ යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට හැතින් පේනවද අර ලස්සන ඉර? කොච්චරක් නම් ලස්සනද නේද? ඒ වගේ දර්ශනයකට මං ගොඩක් ආසයි. ඉතින් ඔන්න බබාට ඇවිදලා ඇති වුණාට පස්සේ අපි ආයෙත් ආවා. දැන් ඉතින් අයියා ඔන්න මේ පැත්තට වතුර දදා තමයි ඉන්නේ. ඉතින් බබාටත් ඕන වුණා වතුර දාන්න කියලා. බබාට කවදාවත් වතුර දාන්න නම් දෙයලා නැහැ. ඒ වුණාට මට හිතුණා මේ දේවල් එයාට චුට්ට චුට්ට හරි පුරුදු කරන්න ඕනේ කියලා. ඔන්න බලන්නකෝ ඉතින් බබා වතුර දාන විදිය. හැබැයි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට බබා චුට්ටක් වතුර නම් දැම්මා. ඉතින් ඒකට ගොඩක් සතුටුයි අපිට. ඔන්න ඉතින් අපි දැන් ගේ ඇතුළට ආවා. බබාටද ගොඩක් මහන්සියිනේ. අපි ඇත්තටම පැයක් විතර ඇවිද්දා. ඉතින් එයා ආපු ගමන්ම නිදාගත්තා. මේ ඔයාලා දකින්න දවල් ගෙනාපු බඩු ටික. ඉතින් මෙතන සතියකටම හරියන බඩු තියෙනවා. ඊට එහාට පාවිච්චි කරන්න දේවලුත් තියෙනවා. ඉතින් පොඩි වැඩක් තියෙනවා. එනවාද මාත් එක්ක මේ බඩු ටික ලස්සනට අයින් කරන්න? එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? ඔන්න ඉස්සෙල්ලාම හදන්න බබාගේ හාල් ටික මේ විදිහට ලස්සනට තියන්න. ඔන්න ඉතින් ඒ වැඩේ ඉවරයි. ඔයාලට මහන්සිද? නෑ නේද? එහෙනම් එන්නකෝ. තව පොඩි වැඩක් තියෙනවා. මම මේ ලෑස්ති වෙන්න ගෙනාපු මුංගට ටික මේ විදියට තියාගන්න කියලා. ඒකත් කරමුද? හැබැයි ඉතින් මේක විතරක් නෙමෙයි. ඔන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ හොඳේ. හරි. ඔන්න ඉතින් දැන් ලෑස්ති වෙන්න නම් පරිප්පු ටික තියාගන්න කියලා. මේ පරිප්පු නම් සතියකටම නෙමෙයි ඊට එහාටත් පාවිච්චි කරන්න පුළුවන්. අපේ ගෙදර වැඩිපුර අපි පරිප්පු කන්නේ නැහැ. ඉතින් බොහොම කලාතුරකින් තමයි පරිප්පු කන්නේ. ඒ නිසා මේක අපිට මාසයක් ඊට එහාටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වැඩේ ඉවර කරලා මම මේ ලෑස්ති වෙන්නේ සබන් ටික තියාගන්න කියලා. ඔයාලා දන්නවනේ මං ඉතින් මේ සබන් තියාගෙන ඉන්නේ ක්‍රිස්කෝ පෙට්ටියක. ඉතින් ඔන්න මං දැන් ඒ ටික මේ විදියට පිළිවෙලකට තියාගන්න තමයි යන්නේ. මාත් එක්ක වැඩ කරලා මහන්සිද? නෑ නේද? එන්නකෝ එහෙනම් තව වැඩක් කරන්න.
ඉතින් ඔන්න දැන් මම ලෑස්ති වෙන්න ගෙනාව කොළබඩු ටික තියාගන්න කියලා. ඉතින් මං කලින් තිබ්බ ඒවා ඉස්සරහින් තියලා අලුතෙන් ගෙනාව ටික පිටිපස්සෙන් තියනවා. මොකද එතකොට ගෙනාවු ඒවා පරණ වෙන්නේ නැහැනේ. ඉතින් ඔන්න අය හාල් එකකුත් ගෙනාවා. ඇත්තටම අපිට ගොඩක් හාල් නම් යන්නේ නැහැ. ඇත්තටම මේ වගේ හාල් එකක් අපිට සති 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කොහෙද මේ යන්නේ? නෑ නෑ තාම වැඩ නම් ඉවර නැහැ. එන්නකෝ මේ ලෝරි ටිකත් ලස්සන් ටස් කරන්න ඕනනේ. ආදරණීය ඔයාලා දන්නවනේ මම මේ එළවලු මේ විදිහට ගබඩා කරලා තියාගන්නේ මට තිබ්බ ප්ලාස්ටික් එළවල කියලා. ඉතින් ඔන්න මන් දැන් මේ විදිහට තමයි එළවලු ටික ගබඩා කරගන්න යන්නේ. හරි ඔන්න ඉතින් එළවලු ටික මේ විදිහට අපි අස් කරගත්තනේ. ඊට කලින් මට මේ දේ කියන්න බැරි වුණානේ. ඉතින් ඔන්න මේ තමයි සතියට ගෙනාපු අපිට මාළු ටික. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ආ මේකේ තියෙන්නේ අපිට ගෙනාපු මාළු. ඉතින් ඔන්න මේ මාළු ටික මං ඇඹුල් තියලා දානවා අදම. එතකොට ඒක අපිට දවස් 3ක් 4ක් කන්න පුළුවන්. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ආ මේකේ තියෙන්නේ බබාට ගේන මාළු. ඉතින් ඔන්න ඒකත් බබාට ඇත්තටම සතියකටම ඇති. කතාවෙන් කතාව මේ වැඩේ කරන්න අමතක වුණානේ. ඉතින් එන්නකෝ මාත් එක්ක උදව්වට මේකට පොඩ්ඩක්. අපි මේ එළවලු ටික ෆ්‍රිජ් එකෙන් තියාගමු නේද? ඔන්න ඉතින් ආදරණීය ඔයාලගේ ආදරණීයම සහයෝගයත් එක්ක මම මේ ටික ඉක්මනට කරගත්තා. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් පිං. ගොඩක් ස්තුතියි මාත් එක්ක මේකට එකතු වුණාට. කවුද එන්නේ මාත් එක්ක මේ ලුණු ටික අස් කරන්න? අන්න මං හිතනවා ඒකට නම් ඔයාලා කැමති නැහැ කියලා. කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියන්නේ. ඒ නිසා ඔන්න මේකත් කරලාම ඉවර කරමු නේද? මෙතන සතියකටම හරියන්න දේවල් තියෙනවා. හැබැයි ලොකු ලුණු නම් සතියකට එහාට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මං ආදරණීය ඔයාලට පොඩි දෙයක් කියන්නද? අපේ ගෙදර කවදාවත් ලුණු සුදු ලුණු මේ වගේ දේවල් නම් ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම කුළුබඩුත්. මං ඒව ගානට ඒ වෙලාවට අයියට ගේන්න කියලා කියනවා. මහත් එක ගොඩක් වැඩ කරලා දැන් ඔයාලට මහන්සි නේද? ඉන්නකෝ එහෙනම් ඉක්මනින් උයලා දෙන්න. ඉතින් ඔන්න මම දැන් රැට උයන්න තමයි යන්නේ. අපිට ගොඩක් බඩගින්න නිසා ඉක්මනින්ම උයාගමුද එහෙනම්? මං මේ හදන්නේ කැකිරි ඇඹුලක්. ඉතින් අපේ ගෙදර ගොඩක් කැකිරි ඇඹුල කන්න කැමති. ඒ නිසා හැමදාම වගේ මේ විදිහට කැකිරි ඇඹුලක් හදනවාමයි. ඔන්න ඉතින් දැන් උයලත් ඉවරයි. මං මේ විදිහට උයල කුස්සියත් අස් කරා. ඔන්න මේ සැරේ නම් ඔයාලට එන්න උනේ නැහැ කුස්සිය අස් කරන්න. ඉන්නකෝ ඉක්මනින් මේ කැකිරි ඇඹුල හැදුනම කෑම ටික බෙදලා දෙන්න. හැමදාම වගේම මම උයල ඉවරන ගමන්ම කුස්සිය අස් කරනවා. ඉතින් ඒ වගේම තමයි. වලම්පිකන් සවදලා ඒ දේවල් කරලත් මං කුස්සිය අස් කළා තමයි නිදාගන්නේ. ඒක ඉතින් දැන් ඔයාලා දන්නවනේ. ම
මේ වෙනකොට නම් උයන වෙන ගොඩක් දුරට ඉවරයි. ඒ වුණාට මට මාළු ඇඹුල් තියලක නම් තාම දාන්න බැරි වුණා. ඉතින් ඒකට හේතුව තමයි අපි දැන් පොඩ්ඩකට කලින් අපේ ගෙදර ගිහින් ආවා. ඉතින් බබාට යන්න ඕනේ කියපු නිසා තමයි අපි ඉක්මනින්ම ගිහින් ආවේ. ඔන්න ඉතින් ඒ ඇවිල්ලා මං ඊළඟට තමයි මාළු ඇඹුල් තියලක මේ විදියට හදන්න යන්නේ. ඊට කලින් මේක චුට්ටක් බලලා ඉන්නකෝ. දැක්කද එතන ඉන්නේ කවුද කියලා? පූසෙක් නේද? ඉතින් මමත් බය වුණා එක තැරෙම. එයා එකපාරට එතන ආපු වේදේ. චුට්ටක් දාඩිය නිසා තමයි මම මේ විදියට කුස්සිය පැත්තෙන් එළියට ආවේ. මෙතන ගොඩක් කූල්. කලින් නම් මෙතන රබර් ගස්නි තිබ්බේ. එතකොට නම් මෙතෙන්ට ගොඩක් කූල්. හැබැයි දැන් නම් ඒ සීතල අඩුයි. ඒ වුණාට නැත්තෙමත් නැහැ. ඉතින් රෑ වුණත් අපිට ඒක අසිරිය විඳ ගන්න පුළුවන් නේද? මං මනසින් ඒ විදිහට ගොඩක් දේවල් කල්පනා කරනවා. හරි හරි ඉතින් අපිට එතනම ඉන්න බෑනේ. ඔන්න ඉතින් දැන් මම මාළු ඇඹුල් තියල් එක හදන්න තමයි යන්නේ. මං මේකට ගම්මිරිස්, ලුණු, ගොරක පේස්ට් එක දාලා මේ විදිහට චුට්ටක් පේස්ට් එකක් එන විදිහට ඉස්සෙල්ලම අනා ගන්නවා. ඊට පස්සේ මාළු ටික හොදලා නෙතියන්නේ. ඒ ටික මං එකින් එක මේකේ තියලා හොයා ගන්නවා. ඔන්න ඉතින් දැන් මාළු එකත් ලෑස්ති. දැන් කන්න නම් පුළුවන්. ඔයාලට බඩගිනි නේද? මගේ මේ පිස්සු විකාර බල බල ඉඳලා මං හිතන ඔයාලට ගොඩක් බඩගිනි කියලා. එහෙනම් අපි ඉක්මනින්ම බත් ටිකක් අමු. මාළු ඇඹුල් තියලා දාලා, කැකිරි ඇඹුලක් හදලා, පොල් සම්බෝල හදලා තියනවා කන්න. ඒ ඇති නේද? ඉතින් එහෙනම් අපි කාලෙමු. අයියට නම් ඔන්න බත් ටික බෙදලා දුන්නා. ඊළඟට එහෙනම් අපි කමු. මේ තියෙන බබාගේ කෑම එක. එයාටත් මං ඊව කැකිරි උයලා, මාළු උයලා, නිවිති සම්බෝලක් කැදුවා. මං මේ දවස්වල බබාට අපේ කෑම පුරුදු කරන ගමන් තමයි ඉන්නේ. ඒ වුණාට ඉඳලා හිටලා මේ විදියට එයාගේ විදියටත් මං කෑම උයලා දෙනවා. ඔන්න ඉතින් අපි දැන් කාලත් ඉවරයි. මං හිතනවා ආදරණී ඔයාලත් මං උයපු කෑම ගොඩක් ආසාවෙන් කන්නේ නැති කියලා. මේක චුට්ටක් බලන්නකෝ. මුං ඇට ගෙනාව මතකයි නේද? ඒක මං ඊළඟ උදේට කන්න චුට්ටක් මේ විදියට පෙගෙන්න දැම්මා. ඔන්න ලයිට් ඔෆ් කරා. කුස්සිය වැඩ ඔක්කොම ඉවරයි. එහෙනම් අපි දැන් නිදාගන්න යමු නේද? ඊට කලින් දත් මදින්නත් ඕනනේ. දත් මැද්දට පස්සේ චූටි වෙලාවක් මාත් එක්ක ඉන්න පුළුවන්ද? මං ඔයාලට මගේ කලින් වීඩියෝ එකේ කිව්වද ඔයාලත් එක්ක බෙදාගන්න තමයි යන්නේ. මං කිව්වෙ මේ ගැන. ඉතින් මේක බලන්න චූටි කාලයක් වෙන් කරන්න පුළුවන් නේද ඔයාලට? මාත් එක්ක මෙච්චර වෙලාවකත් හිටියානේ. ඔයාලට මතකනම් මගේ කලින් වීඩියෝ එකේ හාමුදුරුවෝ මට කිව්වා පින් පොතක් ලියන්න කියලා. ඉතින් මම මේ ඒක තමයි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. මං මේ විදියට පින් පොතක් ලියන්න ඕන කිව්වම අයියා මට පොතකුත් ගෙනත් දුන්නා. මේ විදියට වෙසක් කාඩුත් ගෙනත් දුන්නා. හැබැයි ඉතින් මං කරපු සමහර පින් නම් මට මෙතන ලියන්න මග ඇරෙන්නේ නැති. ඒ වුණාට මට පුළුවන් හැමදේම මතක තිබිච්ච හැමදේම මම මේ පොතේ ලිව්වා. ආදරණීය ඔයාලත් මේ විදිහට පින් පොතක් ලියන්න. ඒකේ ගොඩාක් ලොකු සතුටක් තියෙනවා. වයසට ගියාමත් අපිට ඒව බලාගෙන මතක් කරගන්න පුළුවන් අපි කරපු පින්. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවනේ, අපි මැරෙන මොහොතේ තමන්ට කරපු යම්කිසි පිනක් මතක් වුණොත් ඒක නා සුගතිය යනවා කියලා. ඉතින් ඒකට ප්‍රධාන දෙයක් තමයි මේ විදිහට අපි කරපු පිනක් මතක් කරගන්න එක. ඇත්තටම මට මේ පින් පොත ලියන්න කිව්වේ අපේ පන්සලේ හාමුදුරුවනේ. ඉතින් ඔබ වහන්සේට ගොඩක් පින්. ඇත්තටම මට මේක ලියන්න කිව්වට මම මේකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලැබුවා. ඉතින් අයියත් මේක කියවුවා. එයාටත් සතුටුයි ගොඩක්.
මාර්තු මාසේ පෙන් ටිකක් මන් ලියලා ඉවරයි. ඊළඟට මට ලියන්න තියෙන අප්‍රේල් මාසේ. ඔයාලට මම ලියපුව පෙන්ුන් නෑ නේද? ඉන්නක මං හොඳට පෙන්වන්නම්කෝ ඒ ටික. බිත්තියක යට ඇති ගඩොල් ශක්තිමත් නොනහොත් අවදානම වැඩි කියලා අපි හැමෝම දන්නවනේ. ඒ වගේම තමයි මේ මොහොතේ හොඳ සිහිය පවත්වා නොගතහොත් ඊළඟ මොහොතේ අපේ සිතුවිලි වලින් අපේ වචන වලින් ඒ වගේම ක්‍රියාවෙන් අපිටත් අනිත් අයටත් කොච්චරනම් කරදර වෙන්න පුළුවන්ද? ඒ වගේම කොච්චරනම් පීඩාකාරී අසහනකාරී දේවල් වෙන්න පුළුවන්ද? ඉතින් ඒ වගේම දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන්. ඒව ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ මොහොතේ ජීවත් නොවීම. ඉතින් ඒ නිසා අපි හැමෝම අතීතේවත් අනාගතේවත් ජීවත් නොවි වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි අද මම මගේ ජීවිතයට එකතු කරගත්ත වටිනාම දේ. නමෝතේ පුරිසාඥ නමෝතේ පුරිසුත්තං සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පුටිබුග්ගලෝ. මගේ ශ්‍රේෂ්ඨ පුරුෂයාණෙනි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. අති උතුම් පුරුෂයාණෙනි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවියන් බබුන් සහිත ලෝකේ ඔබ වහන්සේට සම වූ කෙනෙක් නොමැත. ඇත්තටම ඒක තමයි බුදුදහම, අපේ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ. ඔන්න ඉතින් ඒ අතරේදී ඔයාලට බලාගන්න පුළුවන් මම කරපු පින් මොනවද කියලා. මම මෙතන ලියලා තියනවානේ. හැබැයි ඉතින් මම මේක ලොකුකම ප්‍රදර්ශනය කරන්න නෙමෙයි ආදරණීය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. මං හිතුවා මම මේ කරා වගේ තව එක්කෙනෙක් මේක කරොත් කොච්චරක්නම් ලොකු දෙයක්ද? එයාට කොච්චර ලොකු පිනක් රැස් වෙනවද? ඒ වගේම මටත් කොච්චර ලොකු සතුටක් දැනෙනවද? ඒ නිසාම තමයි මම මේක ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුවේ. අනේ නැතුව ලොකුකමකට නම් නෙමෙයි. මගේ පින්පත බැලුවා නේද? සතුටේද ඔයාලට? ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක හිටියට ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් පින්. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් ඊළඟ සැරේ හම්බ වෙමු. මට මේකත් කියන්න ඕනේ. මේ ලස්සන මල මට එව්වේ මං ආදරය කරන මගේම මල්මි අක්කා. ඉතින් මට මල්මි අක්කාව හම්බ වුණේ මේ YouTube එකෙන්මයි. අද වෙනකොට අපි දෙන්න අක්කයි නංගී වගේ ගොඩාක් ආදරෙන් ඉන්නවා. මට සතුටුයි මං වගේම ධර්ම මාර්ගයේ යන ඒ වගේ හොඳ අක්ක කෙනෙක් මට හම්බුණාට. ඇත්තටම ඒකට ගොඩාක් පිං. ඉතින් මේ අක්කා තමයි මට මේ වීඩියෝ එක එව්වේ. මේ තියන්නේ අක්කලා ගෙදර තියෙන ලස්සනම මල් ටිකක්. බුදුරජාණන් වහන්සේට තමයි මේව පූජ කරන්නේ. ඉතින් ආදරණීය ඔයාලත් මේ මල් දැකලා ගොඩාක් සතුටු වෙන්නකෝ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.